බෑ ගියාම චෙන්ද පෙල්ලෙනවා ඉරිකදු පිපෙනවා දාඩිය දානවා ඇනූ යනවා ඇගනිය කල්ල දාලා වගේ තරහා යනවා එහෙම ඒවා තියෙනවා ඊට පස්සේ ඉතින් ඒක ගත්තාම ඒක මොනවත් නැහැ ඉතින් ගත්තාම කිසි කරදරයක් නැහැ පාඩුවේ පැත්ත කළා ඉන්න පුළුවන් කොහොමද ගන්න කීයක් වෙනවද ඒවා එකනේ සාමාන්‍ය චූට් කන් ඇන්දෙන් එකක් වගේ තියෙන්නේ 1500ක් විතර වෙනවා ඒක. එක සැරයකටත් ඒක මදි. එහෙම ඒක විකුණන්නේ එහෙම කන් ඇන්දෙන් එකක් වගේ දාලා තමයි 1500යි. ඒ වගේ ඉතින් මම 3ක් 4ක් විතර ඉස්සර ගන්නවා. දවසකට. දවසකට. වැඩි විදියටද එක පාටම ගන්නවා. නෑ එකක් ගන්නවා ඊට පස්සේ ආය 12 විතර ආය ගන්නවා ආය අවස්සලා ගන්නවා. ආය රෑ වෙලා ගන්නවා එහෙම විදෙමිට වගේ එහෙම ගත්තේ ඊට පස්සේ එහෙම අරගෙන තමයි ඉතින් මේ ගුරුද්දකට ගිහිල්ලා ඊට පස්සේ අර මගේ අර ලොරිය තිබ්බනේ ලොරිය තිබ්බට පස්සේ පළතුරු බිස්නස් කරේ එක්කෙනත් කුඩු වෙනවා ගෙනල්ල බිස්නස් කරත් එක්ක මෙයා ගාව ඉඳලා ඉතින් එයා උදේටයි අවසටයි රෑටයි හැම වෙලේම ඉතින් අපි දෙන්නා පාවිච්චි කරන්න පටන් ගත්තා එයා වෙලා මේ 54 කුත් ඇදලා ආපේනේ ඒ කියන්නේ මම අර කුඩු අවෙච්චාම මාස ගණනක් අච්චු කරනවානේ ඉරේ එහෙම වෙලා මාස ගණනක් ඇදලා ඉරේ ඉඳලා ආපේනේ ඊට පස්සේ මේ එක මම දන්නේ ටික දවසක් ගියාට පස්සේ මාස ගණනක් ඉරේ ඉන්නවට කුඩු හම්බෙන්නේ නැහැ ඇතුළෙත් ඉතින් තියෙනවා ඉතින් ඇතුළම නෙමෙයි ඇතුළෙත් ගන්නවා ඔය ඇතුළේ ඉතින් මේ තියෙනවා ඉතින් ඒක අර ඉස්සරම ගියාට හම්බෙන්නේ නැහැ ඉතින් ඒකට කවුරුන් අඳුරන කියලා කිරියොත් එහෙම ගන්න පුළුවන් කොහොමද ගන්න සල්ලි සල්ලි කියන්නේ මෙවැනි ගෙදරින් දැන් ඔය බලන් දෙන කට්ටිය විසිට දානවනේ ඒ කට්ටිය ඔය සාදන් එතකොට කොකා කෝලා බෝතල් කෑම අනම්මනම් ගෑනා දෙනවනේ ඒවා දීලා ඇඳුම් අනම්මනම් ඒවා දීලා තමයි මේ මාරු කරලා තමයි ගන්න සබන් එහෙම අරන් ගියපහම සබන් ගැට තුනක් විතර දීපහම ඒ කට්ටිය ඒක චුට්ටක් දෙනවා එහෙම තමයි ඇතුලේ දෙන්නේ එයා මේක නම ගන්නවද ඇතුලේ ඉන්න කට්ටිය විදියට නිකන් ඉන්න නිසා ඉන්නවා ඉතින් ඒක අර කුඩු වලට මාපු කට්ටිය ඉන්නවා ඉතින් ඒ කට්ටිය ගන්නවා නැන් වැරදි වලට ඇවිල්ලා ඉන්න කට්ටිය ඉතින් ගන්නෑ අරකට මාපු කට්ටිය ඉතින් අර ඇගියම ඉතින් ඉන්න බෑනේ ඇතුලේ ඒකින්ද ඉතින් ඒක පාවිච්චි කර ගන්නවා ගන්න නැතුවත් ඉන්නව ඉන්න බැරුව එහෙමද ඔව් ඉතින් නැතුණොත් ඉන්නවා ඉතින් ඉතින් කොහොමද කුටි කාපු හැටි ඔක්කොම ගියාන පොලිසියෙන් ගහපු හැටි මේ ප්‍රශ්න වලට මම විකාශේ මම ගාලි වෙලා හැංගුණා අර මිසින් කට්ටියල දැස අපේ අපච්චි වේදියෙන් ගිහිල්ලා ඇවිල්ලේ ඇවිල්ලා අපේ බාප්පාට කතා කරලා අපේ බාප්පා ඔක්කොම අඳුරනවා ඒ කියන්නේ අපේ බාප්පාට බස් තියෙනවා බාප්පා ඒ පොලිසිය ඔක්කොම අඳුරනවා අපේ බාප්පා මට එක්කරන් ගිහිල්ලා මම සේව් කරන්නම් කියලා එක්කරන් ගිහිල්ලා පොලිසියට බාර දුන්නා ඊට පස්සේ පොලිසියෙන් මේ ඇයට උසාවි දානවා කියලා ඉවරලා මාව තියාගත්තා යානි වල කූඩු වල දාලි වල මේ දැන් අර කටි ෆැමිලි මුස්ලිම් කට්ටිය ඇවිල්ලා බෑවිලි කරානේ මෙයාත් එක්ක 5-6 දෙනෙක් ඇවිල්ලා තමයි ගැහුවේ කියලා. ඊට පස්සේ මම යනකො මම කීවේ නෑ ඊට පස්සේ මම අරන් ගිහලා කූඩු වල දාලා ගිහලා ෂර්ට් එක ගන්න මට ගැහුවා. කියපන් කට්ටිය කියලා ඒවල මම කව මම කවුරුත් ගියේ නෑ සර් මම විතරයි කියලා ගැහුවේ මේ වගේ දේවල්. ඒ කට්ටිය ඊට පස්සේ මේ කට්ටිය කාගෙන් නම් කීවේ නෑ ගහනකොට කොහොමද හිතුනේ මොනවද ලේන්න ගැහුවද කොහොමද ගැහුවා පාටද ගැහුවා කම්බලට තමයි ගැහුවේ ලේන්නම ගැහුවෙත් නෑ ඉතින් කම්බලට ගහගෙන ගියා කියපන් කියලා ඊට පස්සේ ඉතින් මේ මම කීවේ නෑ කවුරුත් මේ යාළුවෝ පාව දුන්නේ නෑ ඉතින් මේ ඊට පස්සේ තමයි මේ පව දවසයි දැන් පව දවසයි දැල්ලා තමයි බන්ධනාගාර ජීවිතේ කොහොමද බන්ධනාගාර ජීවිතේ
අන්දනාගාර ජීවිතේ නම් මාජරම ජීවිතය. ඒක නම් පානවා මේ ඒකේ ඇතුළ ඉන්න බෑ ඉතින් මේ ගෙදර මතක් වෙනකොට ඒ එළිය මතක් වෙනකොට එපා වෙනවා ඉතින් ඒක ඇතුළ ඉන්න ගියපා ඒක අර ඉන්න පරණ කට්ටිය ගා ගන්න එනවා නිදි නැතන මේවා කරනවා නිදි යන්න එක්කෙනා උඩ එක්කෙනා නිදි කරවන්නේ ඇත්තට ඔව් ඒ වගේ දැන් පොඩි කාමරයක් තියෙන්නේ ආ ඒකේ කී දෙනෙක් ඉන්නේ ඒකේ ඉතින් ඉන්නවනේ 200ක් විතර එක කාමරයක ඔව් 150ක් විතර ඉන්නවා එක කාමරයක ඉතින් මේ එක තට්ටුවක් මේ නිදි කරවලා ඒක උඩින් තව තට්ටුවක් නිදි කරවලා එහෙමද ඔව් ඒක උඩින් ගවල් උඩ ඔව් ඒක උඩින් තව තට්ටුවක් නිදි කරවලා එහෙම නිදි යන්නේ මාර වැඩනේ ඉතින් එතකොට මේ මුත්‍රා එහෙම යන්නේ මොනොත් කොහොමද ඉතින් ආයෙ ඉතින් උඩේ නැගිටතර පස්සේ තමයි ඉතින් ආයි පැදුරක්වත් බෙඩ් සීට් එකක් නැහැ ඉතින් අපේ ගෙවල් වලින් ගෙනෙන බෙඩ් සීට් තමයි ඒවත් ඉතින් එලන්න දෙන්න. ඉතින් නාන්නෙත් නැතුව ගඳ ගහන්නේ නැද්ද ඔය කට්ටිය ඇඟවල් උඩ එකට ඉන්නකොට දාඩිය දාගෙන? චරාව තමයි ඉතින් නාන්න දෙනවා. නාන්න විනාඩි 10ක් නාන්න දෙනවා. ඒත් මේ වතුර කෝප්ප තුනක් විතර දාගෙන සංගාලා ආයි වතුර කෝප්ප තුනක් විතර දාය ගන්න දෙන්නේ. ගොඩක් කියලා නාන්නත් බෑ. හැමදාම? ඔව්. අර එළියට දාන වෙලාවක් තියෙනවනේ. ඒ වෙලෙට එළියට දානවා. අපාය වගේ තමයි. අපායම තමයි ඒක. ආනේ ඉතින් මල මුත්තම ඒව කරන්නේ කොහෙද? ඒව කරන්නේ ඇතුළෙම තියෙනවා ටොයිලට්. ඒවට යන්න බෑ ඉතින් කොල්ලෝ ජරා කරලා ඒවා ඉතින් හොදන්නෙත් නෑනේ. ඔව්. කෑම කන පිඟන් අර දාලා තියෙනවා බෑග් එකක්. ඒකේ කැරපොත්ත ඉතින් ඒක ඇතුළේ ඉඳලා එනවා. ජරාව තමයි ඉතින් හොඬ දෙන්නේ නැහැ ඉතින් මට අපිරිය වෙලා මානසික රෝගෙයි මහදිච්ච උන්නේ නැද්ද පිස්සු ඉන්නවා ඉතින් ඒ කියන්නේ මම ගියාට පස්සේ කොල්ලෙක් ආවා මේ බාල අපරාධ කරපු එක හරිද ඒ කියන්නේ සමලිංගික කියන්නේ ඒ දේ ඊට පස්සේ ඌ ආව විතරයි උට ඇතුලේට ගොම් මාරෙදට වද දුන්නා කාලිකම ගලවලා ඇතුළේ ඉන්න කොල්ලෝ දූෂණය වලට එහෙම ආපුවාම ඇතුළේ ඉන්නවම හෙනට වද දෙනවා නවක වදේවා ඔව් ඉන්න දෙන්නේ ඉතින් ගානවා අර ඊට පස්සේ ඒ පවුදා උදේ වෙනකොට මානසික වැටෙන නිකන් පිස්සෙක් වගේ ඒ කොල්ලා මම දැන් එනකොට හොඳට හිටියා පවුදා උදේ ඉඳලා කතා බහක් නෑ මොනවත් නෑ නිකන් පිස්සෙක් වගේ බලාගත්තද ඒ බලාගෙන කන්නෙත් නෑ බොන්නෙත් නෑ ඔයේ ඉන්න බලානත් ඇයි උඩදී වදවලට එහෙම ජීවිතේ ඒ වගේ මේ තමයි ඒ වගේ දේවල් කරලා ආපුවම ඒ වගේ පනිෂ්මන්ට් දෙන්න ඇතුළේ ඉතින් එතකොට ප්‍රතිකාර නැද්ද ඒ පනිෂ්මන්ට් දුන්නේ උන්ට ප්‍රති මොකොත් කරන්නෙත් නෑ එහෙම මොනවත් කරන්නේ නෑ ඇතුළේ ඒ කියන්නේ ජේලර්ලා එහෙම මොනවත් එහෙම ඇතුලේ බලන්නේ මේ කාමරේ වාපු ගහුවට පස්සේ රෑ වෙලා නිදිය ගන්න වෙලාවට නේ ඒවා කරන්නේ ඔව් එතකොට ඉතින් සමනිග්ගික වැඩක් වෙනවද උතන ඔව් ඒවත් වෙනවා ඒවා වෙනවා කියන්නේ ඉතින් කනක් ඇහෙන්නේ නැහැ ඉතින් ඒවට පොඩි කොල්ලෝ තියාගෙන ඒ දේවල් කියන්නේ අර ඒ කාමරේ අවුරුදු ගණන් ඉන්නවන් ඉන්නවනේ ඒ උන් පොඩි කොල්ලෝ තියාගෙන තමයි ඉතින් ඒ දේවල් කරන්නේ ඒ උන්ට නිදිය ගන්න වෙනම දැන් අර කාමරේම එවුන්ට නිදිය ගන්න වෙනම කෑල්ලක් තියෙනවා. ඊතුරු කෑල්ල තමයි අර එක උඩ එක ගහලා මේ අපි නිදා ගන්න ඕනේ. අලුතෙන් අනේ නිදා ගන්න ඕනේ. ඒ කියන්නේ ජෙල්ලර් ලැබිලා එහෙම අරුන්ට වෙන් කළාද නෝ ඒ කට්ටියට වෙනම. ඔව් ඒ කට්ටිය අර පරණ උන්නේ. ආ. ඒ කට්ටිය ඉතින් බෙක් සිටෙල්ලා උන් උතර නියා මේ කොල්ල ළඟ තියාගෙන නිදිය ගන්න. අලුතෙන් අපේ උන් අර වගේ එක උඩ එක නිදිය ගන්න ඕන. එහෙම තමයි. ඉතින් ඔය පාවිලා දිවිනසා ගන්න එහෙම යන කට්ටිය නම් දඬන්නේ නැද්ද මිනිස්සු? ඒක ඇතුලේ ඉතින් අර හැමදාම යන එකට නම් ඉතින් ඉතර ගහනන්නේ නැහැ. අලුතෙන් යන එවුන් ඉතින් අඬනවා ඉතින්. ඉන්න බෑනේ ඉතින් අඳුරන්නේත් නැහැ ඒක ඉන්නේ උන් ඇවිල්ලා නියම. ඇඳගෙන ඉන්න අඳුම හිටන් ගලවලා විකුණන්න හදනවා. එහෙම දේවල් නේ ඒක ඇතුලේ තියෙන්නේ. ඔයාට කොහොමද දැනුනේ ඉතින්? මාසත් ඉතින් එෂපු තවත් එපා වුණා. මනසට මානසිකව බලපෑම් ආවේ කොහොමද?
සිදුව කියන්න ඉතින් ආයතන් ජීවිතේවත් වන්න හිතා ගත්ත ඉතින් හිට කෙතර කරන්න යන්නේ කිය. ඒ වගේම පාවුණා මට. කියන්නේ සම්බෝලයි බතු විතරයි කන්න තියෙන හරියට ඉතින් රාහ නැහැ නේ වතුරයි බතු කන්න වගේ තමයි ඉතින් හැමදාම කන්න තියෙන්නේ. හරියට නාන්න නැහැ මූණකට හොර ගන්න නැහැ නිදිය ගන්න නැහැ. ටොයිලට් එකට යන්න නැහැ. හොඳ කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතනවාද එතන එහෙම ඉන්නකොට? ඔව්. ඒකට ගියොත් ඉතින් හොඳ කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතනවා. ඉතින් ඒකට යන යොන් කට්ටියත් ඉන්නවනේ ඉතින් හැමදාම යන කට්ටියත් ඉන්නවනේ. ඒ වරකම් කරන කට්ටියම ලෙක්චර්ස් එහෙම දෙන්නේ නැද්ද? හිතන හොඳ වෙන්න කියලා බණ. ඒ වගේ හොඳ වැඩසටහන් නැද්ද? එහෙම නෑ. එහෙම ඉතින් තියනවද නැහැ. මම හිතපු දවසෙන් නම් තිබ්බේ නෑ ඒක. මොන මොන බන්ධනාගාරෙද හිටියේ? කැන්ටි කෑගල්ලේ හිටියේ. ආ හරි. ඉතින් තවත් කියාගෙන යන්නකෝ.